අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය දිවයිනට ප්‍රියන්ත කුමාර බේරා ගැනීමට උත්සාහ කළ පුද්ගලයාට පාකිස්තානු අගමැතිගෙන් ගෞරව සම්මානයක් කිසිදු ආගමික අන්තවාදී ක්‍රියාවකට ශ්‍රී ලාංකිකයා සම්බන්ධ වී නැහැ ඇඹති ජීඑල් කියයි ආගමේ නාමයෙන් මනුෂ්‍ය ඝාතන කිරීම තරම් ඛේදනීය තත්වයක් ලොව තවත් නැහැ කාඩිනල් හිමි නිවේදනයක් නිකුත් කරමින් කියයි ඔමික්‍රෝන් කාන්තාවගේ ආශ්‍රිතීන් එන්නත් ලබාගෙන නැත්තේ ආගමික මතවාද දරන කණ්ඩායමක උපදෙස් නිසා එන්නත් ලබා ගැනීම අනිවාර්ය කරන්න PHI සංගමයේ ඉල්ලයි බූස්ටර් එන්නත අනිවාර්යෙන් ගන්න වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහා ඉල්ලයි අලුත් ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් අද සිට වෙළඳපොළට ගෑස් සිලින්ඩරේ උඩ සීල් ඉටි කවරේ පාට වෙනස් වෙයි බැඳුම් කර නඩුවේ චෝදනා 11කින් රවි අර්ජුන් මහේන්ද්‍රන් අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 10ක් නිදහස් සජබ මන්ත්‍රී කණ්ඩායම නැතුව පාර්ලිමේන්තුව රැස් වෙයි සජිත්තුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව ඉදිරි පිට විරෝධතාවයක සිද්ධිය පිළිබඳ සොයන්න කමිටුවක් පත් කරනවා කතානායක කියයි කල් මරණ කමිටු එපා කඩිනමින් විසඳුමක් දෙන්න පටිගත වූ දර්ශන හා හඬපට දැන්ම බලන්න අනුර කියයි දේශීය පුවත්පතයි මුලින්ම අවධානය වර්තමාන ලෝකයේ මුහුණ දෙන ප්‍රබලතම අභියෝගයක් වන්නේ ජාත්‍යන්තර ත්‍රස්තවාදයයි ජාත්‍යන්තර ත්‍රස්තවාදයේද ප්‍රබලතම සාධකය ආගමික අන්තවාදයයි ආගමික අන්තවාදයේ ඇති ලෝකයේ රටවල් අතර පාකිස්තානයද ප්‍රමුඛ රටක් පාකිස්තානයේදී ආගමික අන්තවාදී කල්ලියක ගොදුරක් බවට පත් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය අද ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවා ප්‍රියන්ත කුමාර මහතාට පහර දින අවස්ථාවේ ඔහු බේරා ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකුට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සම්මානයක් ලබා දී තිබෙනවා. එය එරට පුරවැසියෙකුට පිරිනැමෙන ඉහළම ගෞරව සම්මානයයි. ප්‍රියන්ත කුමාර මහතා පාකිස්තානයේට ගොස් සැත්තේ 2011 වසරේදී ඒ ෆයිසල් බාදී ඇංගලම් ආයතනයේ කාර්මික ඉංජිනේරුවෙකු වශයෙන් සේවය කිරීමටයි 2012 වසරේදී ඔහු ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ සාමාන්‍ය අධිකාරීවරයා ලෙස සේවයට බැඳී තිබෙනවා එහි සේවය කළ එකම ශ්‍රී ලාංකිකයා වනුයේද ප්‍රියන්ත කුමාර මහතායි පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලැබූ ප්‍රියන්ත කුමාර මහතා ඉතා සහයෝගයෙන් කටයුතු කළ පුද්ගලෙක් විශේෂයෙන් කිසිදු දිනක මොනියම් හෝ ආගමික අන්තවාදී මතද වේනති ඔහු සෑම විටම එම කම්හලේ වැඩිම පිරිසකගේ ආදරය දිනාගත් අයෙක් විශේෂයෙන් සිය කම්හල තුල ඉතා සුළු පිරිසක් බරපතල ආගමික අන්තවාදී කල්ලියක් ලෙස ක්‍රියා කරන බව ඔහු හඳුනාගෙන තිබුණා එහි ප්‍රතිඵලය වූයේ බරපතල ආගමික අන්තවාදයක් සමග ක්‍රියා කළ කිහිප දෙනෙකු ප්‍රියන්තට විරුද්ධ වන ගී සිටීමයි විශේෂයෙන් ප්‍රියන්තව ඝාතනය කිරීමට උත්සාහ දරූ මොහොතේ පවා සමහර පුද්ගලයන් ප්‍රියන්තව ගලවා ගැනීමට උත්සාහ දරන අයුරු ජංගම දුරකථනවල සටහන්ව තිබෙනවා නමුත් බරපතල ආගමික අන්තවාදයකට ගොදුරුව සිටි කිහිප දෙනෙකුගේ මෙහෙවීම මත අද සියල්ල ප්‍රියන්තගේ ඝාතනයෙන් අවසන් වැත්තේ පාකිස්තානු ඉතිහාසයට තවත් කළු පැල්ලමක් එක් කරමින් එදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල වූයේද ලාහෝර්හිදී ඒ අන්තවාදී ආගමික කණ්ඩායමක් අතින් ඒ නිසාම පාකිස්තානයට ඉතා දිගු කාලයක් කොන්වි සිටීමට සිදු වුණා අද නැවතත් ජාත්‍යන්තර මාධ්‍ය තුළු මානව හිමිකම් ආයතන මෙම ඝාතනය තරයේ හෙලා දකිමින් සිටිනවා බොහෝ විට මෙම තත්ත්වය පදනම් කරගෙන GSP Plus සහනේ පවා යලි ලබා දීම සලකා බැලීමට සිදුවන බවයි ජාත්‍යන්තර සංවිධානය පවසා ඇත්තේ විශේෂයෙන් මේ වන විට ප්‍රියන්තගේ ඝාතනය සම්බන්ධයෙන් 800කින් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා විශේෂයෙන් මෙවැනි අන්තවාදී ක්‍රියාවලට පාකිස්තානයේදී බොහෝ විට උරුම වනුයේ මරණ දඬුවමයි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා පුරුන්දු වී ඇති පරිදි ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට වගකීම් යුතු සියලු දෙනාට උපරිම දඬුවම් ලබා දීමට ක්‍රියා කරනු ඇතැයි විශේෂයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සිය විශ්වාසය පළ කර තිබෙනවා මේ පිළිබඳව ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ විදේශ අමාත්‍ය GL පීරිස් මහතා පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්
මැතිතුමා හා පකිස්තානයේ විදේශ අමාත්‍ය ක්‍රේෂි මැතිතුමා කිව්වේ මේක සම්පූර්ණ පකිස්තානයේ ඉතාමත් පිළිකුල් සහගතව හෙලා දකින සිද්ධියක් කියලා. එතුමා යම්කිසි ආගමකට නිග්‍රහ කළා කියලා අපහාස කළා කියන කතාව සම්පූර්ණ අසත්‍යයි. ඒකට කිසිම සාක්ෂියක් තිබුණේ නැහැ. ප්‍රියන්ත සොහොයුරාගේ ඝාතනී පෙන්නුම් කරන අන් කවරක්වත් නෙමෙයි. මේ රටේ ලෝකේ පුරා සියලු මානවවාදයට ගරු කරන මිනිස් සංහතියේ අනාගතය පිළිබඳ විශ්වාස කරන සෑම දෙනාම මේ ආගමික උමුතු අන්තවාදයට එරෙහිව පෙරට ආ යුතුයි. පාකිස්තාන් රජයේ මේ අපරාධකරුවන්ට උපරිම අනිවාර්ය දඬුවම් ලබා දිය යුතුයි. මෙතර ප්‍රියන්ත කුමාරි මහතාගේ පෞලේන් ජාතීන්ට ශෝකයේ පළ කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ දේශපාලකණින් ඔහුගේ නිවසට ගොස් තිබෙනවා. එෙහිදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර ඇත්තේ ප්‍රියන්ත කුමාරි මහතාගේ ඝාතකීන්ට පාකිස්තාන රජය නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි. ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පැහැදිලි පරීක්ෂාවක් කරන ලෙස ඉල්ලා පාකිස්තානු තානාපතිවරයාට අද සංදේශයක් බාර දී තිබෙනවා. මෙම සංදේශය බාර දී ඇත්තේ අන්තර් ආගමික සමුළුවේ ආගමික නායකින් එක්සත් ජාතික එකමුතුවේ සංවිධායකින් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක්. විශේෂයෙන්ම පකිස්තාන රජය මේ අවස්ථාවේ කරන ලද ප්‍රකාශ වලින් පැහැදිලිව පෙනෙනවා මේ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාව දැඩි ලෙස හෙළා දකින බව. එනිසා අපේ රටවල් අතර ඇති මිත්‍රත්වය, අපේ ජාතීන් අතර ඇති මිත්‍රත්වය ශක්තිමත් කර ගනිමින් මෙවැනි ක්‍රියා විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ රටවල් වල මෙවැනි ක්‍රියා වැළැක්වීමට පුරවැසෙන් හැටියට අපි ක්‍රියා කළ යුතුව තිබෙනවා. ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විශේෂ ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එමගින් කාඩිනල් හිමිපාණන් පෙන්වා දෙන්නේ ආගමේ නාමයෙන් දැයි කියමින් අන්තවාදීන් සිය පෞද්ගලික දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීමට මිනිසින් ඝාතනය කිරීම තරම් ඛේදනීය තත්වයක් මෙලව තවත් නැති බවයි. එය ආගම්වලටද කරන බලවත් නිග්‍රහයක් බවයි කාඩිනල් හිමිපාණන් සිය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ. මෙතර ප්‍රියන්ත කුමාර මහතාට පහර දින අවස්ථාවේ ඔහු බේරා ගැනීමට එක් පුද්ගලයෙකු දැඩි උත්සාහයක නිරතවන අයුරු දක්නට ලැබුණා. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ මාලික් අද්නන් නැමැති මෙම පුද්ගලයාගේ නිර්භීත උත්සාහයට සමස්ත ජාතියෙම ගෞරවය පිරිනමන බවයි. ඔහුට පාකිස්තානයේ සිවිල් පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානය වන තම්හා ඊ සුජාත් ගෞරව සම්මානය පිරිනමන බවයි අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩයේ දක්වා ඇත්තේ. සමගි ජනබල වේගයේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවට ආවේ නැහැ. ඒ තමන්ට ආරක්ෂාව නැති බව පවසමින් පාර්ලිමේන්තු සභාගර්භයට ආවේ නැති සමගි ජනබල වේග මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණා. කෙසේ වෙතත් සුපුරුදු පරිදි පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරුණා. ඒ සමගි ජනබල වේග මන්ත්‍රීවරුන් නොමැතිවයි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන බවයි කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ. තම ආරක්ෂාව පාර්ලිමේන්තුව තුළ සහතික කරන ලෙසට පවසමින් සමග ජනබලවේග මන්ත්‍රීවරුන් පසුගිය සතියේදී පාර්ලිමේන්තුව වර්ජනය කරන බව ප්‍රකාශ කළා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා ඇතුළු පිරිසකට පහර දීමටගත් උත්සාහයකට විරෝධය පළ කරමින් මෙලෙස පාර්ලිමේන්තුව වර්ජනය කරන බවයි සමග ජනබලවේග මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ. අද උදෑසන පාර්ලිමේන්තුවට පැමිණි සමග ජනබලවේග මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාගර්භයට නොගොස් පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. කතානායකවරයාට සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව සහතිකයක් ලබා දෙන්නට බැරි වෙලා තිබෙනවා. තමුන්නාන්සේ නිර්වින්දනය වූ පුද්ගලෙක් බවට එහෙමෙහි බලබල ආණ්ඩුවේ මැතිඅමතිවරුන්ගේ උපදෙස් මත කටයුතු කරන කතානායකවරෙක් බවට පත් නොවි කතානායක පුටුවේ ගරුත්වය රැකගෙන අපක්ෂපාතීව කටයුතු කරන්නට තමුන්නාන්සේ සූදානම් වෙන්නට ඕන. මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පාර්ලිමේන්තු සභාගැබ තුළ කතානායකවරයාගේ ඇස් ඉදිරිපිට සිදු වූ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඔහු විසින් තීන්දුවක් ලබා නොදී මෙය සොයා බලා වාර්තා කිරීම සඳහා කමිටුවක් පත් කිරීම හාස්‍යට කරුණක් බවත් අද රටේ පාලනය ආණ්ඩුවෙන් ගිලිහි ඇති අතර පාර්ලිමේන්තුවේ පාලනය කතානායකවරයාගෙන් ගිලිහි ඇති බවයි. මේ අතර සමග ජනබලවේග මන්ත්‍රීවරුන් නොමැතිව අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා. පහුගිය සිකුරාදාත් එවැගේම සෙනසුරාදාත් මේ සභාව තුළ සහ සභා ගර්භයේ සභා හලින්දේ තුළ යම් යම් අශෝභන ක්‍රියා කීපයක් සිදු වෙලා තියෙනවා. සම්පූර්ණ වාර්තාවක් ලබා ගැනීම සඳහා මේ පාර්ලිමේන්තු දෙපක්ෂයේම සිටින ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුගෙන් සමන්විත කමිටුවක් හෙට හෝ අනිද්දා දිනයකදී මේ සතිය තුළ පත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දැකලා තිබෙනවා කමිටු
සාකච්ඡා වාර්තා පිළිබඳව. ඔය කමිටුවේ වාර්තාව තව මාස දෙක තුනක් යනවා. මා දන්න මේ කල්මරින කමිටු ප්‍රතිඵල නැති කාලයේ වැලිතලාව විසින් යටගහන ප්‍රශ්න බවට මේවා පත් වෙනවා. ඒක තමයි අපිට දෙන අධ්‍යක්ෂ. මේ පටිගත කිරීම බලලා ඔබතුමා ඍජු තීරණයක් ගන්න. පළමුව ගනු කතානායකතුමාගේ අනසක මේ පාර්ලිමේන්තුවේ පීඨවය යුතුයි. ඒ අනසක මතයි පාර්ලිමේන්තුව ගමන් කරන්න තියෙන්නේ. ඒ ප්‍රශ්නේ ආවේ හවස ඊට පෙර ආතුව විදුලි බලය සම්පූර්ණ ඉන්දියා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේ විදුලි බලය වැඩ කරන්නේ නැති යාන්ත්‍රණයක් බවට පත් වී තිබෙනවාද කියන දේ අති භයානකයි විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමාලාගේ මානසික සන්තෝෂය සීමාව පැනලා තිබුණේ විදුලි බලයෙන් හිටියට පස්සේ ඊට පස්සේ හැසුරුනේ ඔබතුමාව නිෂ්ප්‍රභ කරගෙන යන්න පුළුවන්ද කියන තත්ත්වය සමග ජනවල වේගයේ මන්ත්‍රීවරු කියන්නේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව නැහැ ඒ හින්දා සභා ගර්භයට එන්න බෑ කියලා හැබැයි අද උදේ පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේ හැමෝම ඉන්නවා ඔබතුමාට පහර දෙන්න කිසිසේත්ම කිසිම පුද්ගලෙට ඉඩ දෙන්නේ නැහැ අපි ඉන්න කම් මේකේ නේද නිවාස අමාත්‍යංශයේ විවාදේ විපක්ෂ නායකතුමාගේ සම්පූර්ණ කරපු වංචාල ඔක්කොම දැලි වෙනවා ඒ නිසා ඉතාමත් උපක්‍රමශීලීව ඒක යටපත් කළ වෙන දෙයක් වෙන්නලා එමි මාරු වෙච්ච එක තමයි කරුවේ පාර්ලිමේන්තුවේ මේ කැන්ටිම දම් පරීක්ෂා කරද්දී විපක්ෂයේ මන්ත්‍රීවරු දැනට 34 දෙනෙක් උදේට කාලාද අනුර කුමාර දිසානායක මහත්තයයි අපේ හේරත් අමාත්‍යතුමාත් ඉන්දියා කණ්ඩ නැතුව ඒ දෙන්නත් ගිහලා දැන් කන්න ගියා ඔන්න අන්න ඕක තමයි අපිට අවශ්‍යතාවයේ තිබුණේ ඔන්න ඔහම එන්න කෑවෙ නැති කතාවක් නැහැ කට්ටිය කෑවා ඈ ඔයාට කලින් මට කියන්න දෙන්න අදපඩ දෙන්නකෝ පොයින්ට් ෆෝන් පොයින්ට් ෆෝන් එකක් ගන්න මේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා තමන්ගේ හිතට එන හිතලු ඔහේ කියවන අමාත්‍යවරේ බවට පත් වෙලා තිබේ අඩුම තරමේ තේරුම් ගන්න දැන් නාවල පිටේ මහින්දානන්ද නෙමෙයි කුසකර්මමති මහින්දානන්ද හරිද දැන් ඒක පොයින්ට් ෆෝන් එකක්ද ඔබතුමා මගෙන් අහගන්න එපා පහුගිය කාලේ මලික් සමර වික්‍රමතුමත් එක්ක කරපු ගණදෙනු ටිකයි ජනතා විමුක්ති පෙරමුණේ සියලු දේවල් මේ ඔක්කොම අපිට කියන්න පුළුවන් දැන් ඔබතුමාද සභාව මේවන්නේ කතානායකද අනවශ්‍ය ප්‍රශ්න පැටලෙන්නේ නැතුව ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න මට කරුණා කරලා කියන්න ඔබතුමාගේ ওই ප්‍රශ්නේ තමයි මේ පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නේ ඇති කරලා තියෙන්නේ මහින්දානන්ද තේරුම් ගන්න ඔයාට මං ගැන හෝ පක්ෂ ගැන ඕන දෙයක් කියන්න හරිද තියෙනවා කියලා ෆයිල් හොල්ලන්න එපා බොරුවට මම අවසන් වශයෙන් කියන්නේ මහින්දානන්දට අඩුම තරමේ විනාඩියක් පවතින බොරුවක් කියන්න කියලා හරි මේක හරි ජාතික නායකයෙක් කියලා හිතගෙන ඉන්න උනා කළා ලොකු ජාතික නායක प्रकाश कर රටේ තිබුණු පාතාලයේ පාර්ලිමේන්තුවට පැමිණ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. කතානායකවරයා ස්වාධීන ස්ථාවරයක සිටියේ නැත්නම් දැඩි තීරණයක් ගන්න සිදුවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසන්නේ. ඒ සමග ජනබලවේග මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. රටේ තිබ්බ පාතාලයේ දැන් පාර්ලිමේන්තුවට. පාතාලයේ නායකයා තමයි සංවිධායක තමයි. මේ කතානායකවරයා පක්ෂපාතී ආණ්ඩුව ගැන විතරක් හිතන ආණ්ඩුව විතරක් තියෙන විතර කතානායක. අපිව පත් කරලා යපු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි තීන්දුව කරා මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට යන්න නිදහසේ කතා කරන්න අයිතිය ලබා දෙනකන් අපි මේක වර්ජනය කරන්නත් මට මතක් වෙන්නේ අර අම්බලන්කුඩ රූකඩ මතක් වෙනවා. තව කොටසක් නටවද්දි නැට වෙනවා රූ. ජනතාවගේ පස්තවලට ප්‍රතිපත්ති මේ විසඳුම් නැති ආණ්ඩුව එගේ හයිය පෙන්නලා බලය පෙන්නලා ඒව මර්ධනය කරන්න හදනවා රට තුල දැන් පාර්ලිමේන්තු රටේ අභියෝගේ මේ ඇවිල්ලා තියෙනවා නිදහසේ කතා කරන්න පුළුවන් තත්ත්වයක් පාර්ලිමේන්තු තුරේ ඇති කර දීම කතානායකවරයාගේ පරම වගකීම පාර්ලිමේන්තුවේ කියන්නේ තමන්ගේ බුද්ධිය ප්‍රකාශනය වෙන ස්ථානයක් මිසක් තමන්ගේ අයෝමය හයිය ප්‍රකාශ වෙන ස්ථානයක් නෙවෙයි පාර්ලිමේන්තුවට එන්නේ මොලේ තියෙන මිනිස්සු මිසක් අතපය තියෙන මිනිස්සු නෙවෙයි මෙන්න මේගොල්ලෝ හිතනවා පාර්ලිමේන්තුවක් දුවන්න ඕනේ ඒ වගේම මැරවර බලෙන් අතේ හයියෙන් ඇඟේ හයියෙන් ඒ නිසා වුන් දන්නේ නැහැ මේක බුද්ධියේ හයිය පෙන්වන ප්‍රකාශ කරන ස්ථානයක් කියලා ආණ්ඩුවේ පාර්ලිමේන්තුව මෙහෙවන නායකයින් කිසිම අධ්‍යාපනයක් නැති නොයෙකුත් සමාජ විරෝධී ව්‍යාපාර කටයුතු කරන මිනිසුන්ට පාර්ලිමේන්තුව මෙහෙව ආණ්ඩුපක්ෂය මෙහෙවන්න බාර දුන්නාම ඒකේ පිටිපස්සේ ඉන්න කට්ටිය ගැන කතා කරන්නට දෙයක් නැහැ පාර්ලිමේන්තුව තුල මරකම පාවිච්චි කරනවා නම් පාර්ලිමේන්තුව තුල වියදම්මින් පාවිච්චි කරනවා නම් ඒක ඉතාමත් බරපතල සිදුවීමක් කතානායකතුමා සහ පක්ෂ නායකින් අතරේ සාකච්ඡාවේදී විනය ඇති කිරීම පිළිබඳව
තීරණයකට එළදෙන්නේ නැතුව කවදොරට මේ ප්‍රශ්නේ ඒකපාර්ශ්වික බැරිම තමයි වැඩිදුර මේ ප්‍රශ්නේ යන්න මූලිකම හේතුව. ආණ්ඩුවේ වැරදි හෙළිදරව් කරන එක දරා ගන්න බැරි වෙනකොට අපිට මඩ ගහලා ඒ මඩ ගහලා ඒවලටත් උත්තර හම්බ වුණාම දරා ගන්න බැරි වෙනකොට තමයි අර අපි කලින් කියපු ලේච්ඡත්වය ත්‍රාඩ වැඩ කරගන්න බැරිකමට අතිම්පයින් ප්‍රශ්න විසඳ ගන්න කණ්ඩායම වැඩ පටන් ගත්තා. ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ නිලධාරීනු නොහිටියා නම් ඒ වෙලාවේ මගේ ජීවිතේටත් අනතුරක් සිද්ධ වෙන්න තිබුණා. ඒ ආපු විදියට ආවනම් සමහර වෙලාවට මාව පාගල මරන්නත් තිබුණා. විපක්ෂයේ ලොබිය පැත්තෙන් ඇවිල්ලා ඒ දොරෙන් මට එළියට යන්න බැරි වෙන විදියට එතනට ඇවිල්ලා මට තර්ජනය කරලා මට පහර දෙන්න උත්සාහ කරේ. ඒ වෙලාවේදී තමයි මට සිද්ධ වුණේ වෙනත් දොරකින් පාර්ලිමේන්තුවෙන් පිටත් වෙලා යන්න. මන්ත්‍රීවරයෙක් විදියට පාර්ලිමේන්තුවේ තුලේ ආරක්ෂාවක් නැත්තම් අපිට මහමගදී මොන ආරක්ෂාවක් තියෙවිද? යහපාලන ආණ්ඩුව කාලේ ඇතැම් අය දාපු ඩීල් නොවෙන්න අද ওই පාර්ලිමේන්තුවෙන් භාගයක් ආණ්ඩු පක්ෂයෙන් භාගයක් අද හිරගෙවල් වල ඉන්න ඕන අය නායකයෝන්ගේ ඉඳලා ජනාධිපතිකම් කරන්නවත් හම්බෙන්නේ නැහැ. අපේ ගගක් ගන්නකොට අපි දන්නවා ඔල්කොම් නයි ගැරණිමේ ඔක්කොම එනවා. එහෙම ආපු කණ්ඩායමක අද ආණ්ඩුවේ ඉන්නේ. එයාට මේ ඔළුව නැහැ. අද රැස්වී නෝ විපක්ෂයේ මර්ධනය කරන්න චර්ජනේ එහෙනම් අපි කියනවා චර්ජනේ විපක්ෂයේ මර්ධනය කරන්න බෑ වහාම මේ චර්ජනේ නවත්තලා රටේ ජනතාවගේ ප්‍රශ්න වලට අවශ්‍ය විසඳුම් හොයන්න කටයුතු කරන්න අරු කතානායකතුමා තමන්ගේ ස්වාධීන ස්ථාවරය පාර්ලිමේන්තුව දරුවේ නැත්තම් අපිට මං හිතන්නේ මේට වඩා දැඩි තීන්දුව ගන්න සිද්ධ වෙන්නේ මේ ස්වාධීන කතානායකවරයෙක් වෙනුවෙන් අපේ සටන දීර්ඝ වශයෙන් අපි ඉදිරියට පවත්වාගෙන යනවා කියන එක මතක් කරන්න ඕන අපි ධනාධිපතිතුමාට එකක් කියන්න කැමති නීතිගරුක රටක් හදන්න නම් තමුන් ආන්සෙට මේ මර කල්ලිය තියාගෙන මේ මර മന്ത്രിවරු තියාගෙන මේ තිබෙන නොසන්ඩාල മന്ത്രിවරු තියාගෙන මේ රස්තිය අධිකාරු ඇමතිවරු තියාගෙන නම් තමුන් ආන්සෙට මේ මහ පොළවේ නම් නීතිගරුක සමාජයක් හදන්න වෙන්නේ නැහැ අපිට ප්‍රජාතන්ත්‍රවාද ආරක්ෂාව පාර්ලිමේන්තුවේ නැත්තම් අපි කොහොමද අපි ජනතාවගේ ආරක්ෂාව ගැන කතා කරන්නේ ඒ නිසා කරු කතානායක තුමනි ඔබතුමා නිව්ටල් වෙන්න ඔබතුමා පැත්තකට වෙන්න එපා ඔබතුමා අපි දකින්නේ ඒ පාර්ලිමේන්තු උත්තරේ සභාවේ අපි දෙවියෙක් දකින්නවා කියලා දකිනවා. එතකොට දෙවියෙක් බලනවා දෙපැත්තම සියලුම ජනතාවට බලන්න ඕන. අපේ පාර්ලිමේන්තු මාධ්‍ය නියෝජ්‍යට ආරක්ෂාව නැත්තම් මාධ්‍ය රටාව කොහෙද ආරක්ෂාව තියෙන්නේ? කටින් බතලකොළ හිටපු ඒ වැඩ කරන විරුවා මොනවා කියලා දාවේ? ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලින් රට පාවිච්චි කරනවා කිව්වේ. ඔරකල් ඩේටාබේස් කියනවා කිව්වේ. තමුන් නාසලා එන අවුරුද්දේ ගෙදර යන ලෑස්ති වෙන්න අපි ආණ්ඩුව අපිටවලා සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති කරලා අනිවාර්යයෙන් මේ රට ජනතාවට ජීවත් විය හැකි රාජ්‍යයක් බවට අපි පත් කරනවා කියන එක අපි පැහැදිලිව කියනවා. මහ බැංකු බැලුම් කර සිද්ධියට අදාළව ගොනු කර ඇති චෝදනා 22ක් අතරින් චෝදනා 11කින්ම හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකු නිදහස් කර තිබෙනවා. චෝදනා 11න් නිදහස් වූවන් අතරට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාද ඇතුළත් වෙනවා. මෙම නඩුව එකුද්දා කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච්ච ගාමිණී මාරපන ජනාධිපති නීතිච්ච අනිල් සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත නීතිච්ච මණ්ඩලයක් මූලික විරෝධතා මතු කරමින් මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවට තර්ක කළා. ඒ අනුව මෙම නඩුව විභාග කිරීමට අධිකරණ බලයක් නොමැති හේයින් විත්තිකරුවන් සියලු දෙනා චෝදනා වලින් නිදහස් කරන ලෙසත් එම මූලික විරෝධතාවය තුළින් විත්තියේ නීතිච්ච වරුන් අධිකරණින් ඉල්ලා තිබුණා. එම මූලික විරෝධතා සම්බන්ධයෙන් අද තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සඳහන් කළේ විත්තිකරුවන්ට එල්ල කර තිබෙන චෝදනා වලින් 11ක් පවත්වාගෙන යාමට නොහැකි බවයි. ඒ අනුව චෝදනා 11කින් සියලු විත්තිකරුවන් නිදහස් කරන බවද විනිසුරුවරයා සඳහන් කළා. 2016 වසරේ මාර්තු මාස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම් කර බෙන්දේසියකදී රුපියල් බිලියන 15ක් වටිනා බැඳුම් කර සම්බන්ධයෙන් සාපරාදී විශ්වාසයේ කඩකලෙයයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක හිටපු මහ බැංකුව අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පර්පචුවල් ට්‍රෙෂරි සමාගම එහි අධ්‍යක්ෂකවරුන් වන අර්ජුන් ඇලෝසියස් ජෙෆ්රි ඇලෝසියස් කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපල පනත යටතේ මෙම නඩුව ගොනු කර තිබුණා. ඒ අනුව මෙම සියලුම විත්තිකරුවන්ට එල්ල කර ඇති චෝදනා 22 අතරින් චෝදනා 11කින් ඔවුන් නිදහස් කර තිබෙනවා. අමල් රණරාජා නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දුන්නා. තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා සඳහන් කළේ පැමිණිල්ල විසින් ගොනු කර තිබූ චෝදනා 22ක් අතරින් චෝදනා 11කින් විත්තිකරුවන් නිදහස් කිරීමට අධිකරණය තීරණය කර ඇති බවයි. මහා
බැංකු බැඳුම් කරේ සම්බන්ධයෙන් අධිකරණයේ හමුවේ නඩු පැවරුණු ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මේ බවත් මෙය අත්හදා බැලීමක් බවත් මෙහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබෙන චෝදනා පත්‍රය සංශෝධනය කරනවාද ඉවත් කරනවාද එසේත් නැතිනම් විකල්ප නීතිමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවාද යන්න තීරණය කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. මෙහිදී හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විරින් පෙනී සිටි ජනාධිපති නීතිච ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව සම්පූර්ණයෙන්ම ගොඩනැගී ඇත්තේ එහි පළමුණ චෝදනා මත බව පෙන්වා දුන්නා. එහි පළමුණ චෝදනාවෙන් විත්තිකරුවන් සියලු දෙනා නිදහස් කිරීමට අධිකරණය දැනටමත් තීරණය කර ඇති හේයින් විත්තිකරුවන්ට එරෙහි සෙසු චෝදනාද පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවයි ජනාධිපති නීතිචවරයා අධිකරණයේ හමුවේ පෙන්වා දුන්නේ. යනුව මෙම නඩුව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා එය ජනවාරි මාස 26 වනදා කැඳවීමට අධිකරණය නියම කළා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නියාමනයේ යටතේ අද සිට ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වෙළඳපොළට නිකුත් කරනවා. ඒ අනුව අද සිට වෙළඳපොළට එන සෑම ගෑස් සිලින්ඩරයක්ම හඳුනා ගැනීම සඳහා ගෑස් සිලින්ඩරේ උඩ ඇති පොලිතීන ආවරණය විශේෂ වර්ණ ගැන්වීමකට ලක් කර තිබෙනවා. ගෑස් නියාමනය කරන්න අසමත් වූ සියලු රාජ්‍ය ආයතනද පසුගිය සිද්ධිවලට වගකිව යුතු බව ලසන්ත අලගේවන්න රාජ්‍ය අමාත්‍යවරයා අදත් ප්‍රකාශ කළා. ගෑස් ආශ්‍රිතව සිදුවන පිපිරීම් සහ කාන්දු වීම හේතුවෙන් ගෘහස්ථ ගෑස් සැපීම නතර කිරීමට පසුගියදා ගෑස් සමාගම් පියවර ගත්තා. කෙසේ වෙතත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මූලික කොන්දේසි 3ක් යටතේ ගෑස් වෙළඳපළට නිකුත් කිරීමට පසුව ගෑස් සමාගම් වෙත අවසර ලබා දුන්නා. ඉනතරුව ගෑස් සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඊයේ සිට ගෑස් වෙළඳපළට නිකුත් කිරීමට තීරණය කළා. එලෙස ලිට්‍රෝ ගෑස් සමාගම වෙළඳපළට නව ගෑස් නිකුත් කිරීමේදී සිලින්ඩර තොග සඳහා සුදු පැහැති පසුබිමක රතු වර්ණයෙන් යුත ලිට්‍රෝ සමාගමේ ලාංඡනය සහිත පොලිතින් මුද්‍රාවක් තැබීමට පියවරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කළා. එලෙස ලාෆ් ගෑස් සමාගමද කහ වර්ණයෙන් යුත නව මුද්‍රාවක් සිලින්ඩර සඳහා යොදා තිබෙනවා. එම ක්‍රමවේදය අද සිට ක්‍රියාත්මක බවයි ගෑස් සමාගම් ප්‍රකාශ කළා. ප්‍රමිතීට අනුකූලව තිබෙන ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම සඳහා පාරිභෝගික අධිකාරිය විසින් අවශ්‍ය උපදෙස් ලබා දීලා ඒ අනුව අද උදෑසන ඒ උපදෙස් වලට අනුව ඒ අදාළ සමාගම් කටයුතු කිරීමෙන් අනතුරුව විශේෂයෙන් මේ ගෑස් සිලින්ඩර වලට අලුතෙන් ලාංඡනයකුත් යොදවලා අද උදෑසන පටන් වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු කරලා තිබෙනවා. රතු අකුරින් සුදු කොළයක තමයි ඒක මුද්‍රණය කරලා තිබෙන්නේ සිලින්ඩරේ උඩ. ලාබ් සමාගමේ සිලින්ඩරේ වෙනමම කහ පාට ස්ටිකරයක් ඒ සඳහා ඇතුළත් කරලා තිබෙනවා. ඒ සම්බන්ධවත් අනිවාර්යෙන්ම අවශ්‍යතාවයේ පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. අමාත්‍යංශය සහ මේ ගෑස් සම්බෙදා හැරීම සම්බන්ධයෙන් ප්‍රමිතිය ලබා ගන්න සමාගම් වල අකාර්යක්ෂමතාවය හේතුව නිදහසෙන් පස්සේ අවුරුදු 60ක අකාර්යක්ෂමතාව නිසා කියන එක මම හැමතැනටම කිව්වා. ඒක ඇත්ත පිළිගන්නවා. නිදහසෙන් පස්සේ සියලුම රාජ්‍ය ආයතන මේ වකින් බාරගත යුතුයි. මේ අතර නොවට පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි වතු යායේ හොන්සි කොටසට අයත් වතු නිවාස දෙකක භාවිතය සඳහා රැගෙන තිබු ගෘහස්ථ ගෑස් සිලින්ඩර් දෙකක ගෑස් කාන්දුවක් හේතුවෙන් එම ගෑස් සිලින්ඩර් දෙක භාවිතයට නොගන්න ලෙස නොවට පොලිසිය විසින් එම නිවාසවල පදිංචි වතුකම් කරුවන් වෙත උපදෙස් ලබා දී තිබුණා. මෙරටින් හඳුනාගත් ඔමික්‍රෝන් කාන්තාවගේ ආශ්‍රිතයින් එන්නත ලබා ගන්නේ නැත්තේ ආගමික මතවාද දරන කණ්ඩායමක උපදෙස් මත බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා ඉල්ලා සිටින්නේ පවතින තත්ත්වයේ හමුවේ කොවිඩ් මර්ධන එන්නත් ලබා ගැනීම අනිවාර්ය කරන ලෙසයි. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වර්තාව. ඔමික්‍රෝන් වෛරසය ආසාදිතයයි මෙරටින් හඳුනාගත් කාන්තාවගේ පළමු පෙළ ආශ්‍රිතයින් 6 දෙනෙකු අද PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. අදාළ ආශ්‍රිතයින් 6 දෙනාද කොවිඩ් මර්ධන එන්නත් ලබා ගත්තේ නැති පුත්කලින් බවටයි තහවුරු වී තිබෙන්නේ. ආගමික මතවාද දරන කණ්ඩායමක උපදෙස් පරිදි මොවුන් එන්නත් ලබා ගත්තේ නැති බවට තොරතුරු වාර්තා වන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ. විශේෂයෙන්ම ආගමික මතවාද දරන කණ්ඩායමක උපදෙස් අනුවම එන්නත් ලබා නොගත් බව තමයි තොරතුරු වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් මේ සිදුවීමේදී මේ කාන්තාව ආසාත බවට තහවුරු කරගත් රසායනාගාරය අදාළ තොරතුරු ඒ සෞඛ්‍යාධාරී කොට්ටාසයට ලබා නොදීම ඒ වගේම මේ කාන්තාව ප්‍රතිකාරක මධ්‍යස්ථානයෙන් බැහැරට යවද්දී සෞඛ්‍ය නිලධාරියෙකුගේ අධීක්ෂණයකින් තොරව ඇය නිවස කරා එවීම සහ ඒ වගේම අදාළ සෞඛ්‍යාධාරී කාර්යාලයට සහ මහජන සෞඛ්‍ය පරිශ්‍රණ දැනුවත් නොකිරීම නිසා මෙතන බරපතල ගැටලුවක් නිර්මාණය
වෙලා තියෙනවා. ඒ නිසාම මීට අදාළව නිරෝධායන ආඥා පනත ප්‍රකාරව පනතේ උල්ලංඝනය වීමක් සිද්ධ වෙලා තියෙනවද කියලා මේ වෙද්දී අදාළ කොට්ටාච බාර මහජන සෞඛ්‍ය පරිශ්‍රය සොයා බලමින් ඉන්නවා. කෙසේ වෙතත් ඔවුන්ගේ නිරෝධායන කාලය අවසන් වුණු වහාම ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. වැදගත්ම දේ මේ ආගමික මතවාද ධර්ම කණ්ඩායම් සහ මෙවැනි කණ්ඩායම් එන්නත් ලබා නොගෙන ඔවුන්ගේ ජීවිත තර්ජනයට ලක් කරගන්නවා වගේම අනෙකුත් පිරිසලත් ජීවිත තර්ජනයට ලක් කරගන්නවා. ඒ නිසාම අපි මේ මොහොතේ රජයේ පාර්ශ්වයෙන් සියලු දෙනාගෙන් ඉල්ලනවා එන්නත් ලබා ගැනීම අනිවාර්ය කරන්න කියලා. ඔවුන් රටේ තියෙන මාර්ගෝපදේශ හෝ උපදේශ පිළි නොගනිමින් මේ ගමන ගියා නෙවෙයි. රටේ තිබිච්ච නීති පද්ධතිය සහ උපදේශ පද්ධතිය හරහා තමයි ඔවුන් එන්නත නැතුව යන්නේ. ඒ වගේම ඔවුන් එන්නත නැතුව එන්නේ. එතකොට මේකෙන් පැහැදිලි වෙනවා රට ඇතුලේ ඉතාම ලිහිල් ප්‍රතිපත්තියක් තමයි එන්නත සම්බන්ධයෙන් සහ නව ප්‍රභේද ගෙන්නා ගැනීම සහ රටෙන් ඇතුල් වීම සහ පිටවීම පිළිබඳව තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ නීතියේ සහ මාර්ගෝපදේශවල ඒවා නිවැරදි කර ගැනීම මේ වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය කළ යුතුයි. ඔමික්‍රෝන් කියන ප්‍රභේදයේ විකෘතිතා 32ක් පමණ වාර්තා වෙලා තියෙනවා. දැනට මේකෙන් මරණ වාර්තා වෙලා නැහැ. ඒ වගේම තමයි දැනට කොච්චර රෝගීන් ප්‍රමාණය ඉහළ ප්‍රතිශතයක් නියුමෝනියා තත්ත්වයට දක්වා වර්ධනය වෙලා නැහැ. ඉතින් අපි මේ දැනට කියන වචනේ අපි නිතරම භාවිත කරනවා. මොකද සංඛ්‍යාලේඛන එනකොට මේ තත්ත්වය, ඒ වගේම තමයි මේ නිරීක්ෂණ නිගමන වෙනස් වෙන්න පුළුවන් කියන්නේ. තුන්වෙනි මාත්‍රාව ගැනීම, එහෙම නැත්නම් අපි මේකට කියනවා බූස්ට් ඩෝස් එක ගැනීම ගොඩක් වැදගත්. ඉතින් මේකේ රෝග ලක්ෂණ බොහෝ වෙලාවට එකමයි. වෙන රෝග ලක්ෂණ මතුවෙලා නැහැ. ඒ නිසා මකට රෝග ලක්ෂණ මතුවෙ නොවී ඉන්න පුළුවන්. ඒත් සමගින් සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.